එහමතුරනේ අපි ගිය වැඩසටහනවල බුදුරජාණන් වහන්සේගේ අරහන් බුදු ගුණය ගැන කතා කළා. එතකොට අපි හඳුරන්නේ රහතන් වහන්සේලාටත් නැත්නම් භික්ෂුන් වහන්සේලාටත් බුදු සත්කාර ලැබීමේ ගුණය උන්වහන්සේලා සතුයි. එතකොට එම ගුණයත් අරහන් ගුණයමද? ඔව්, දැන් අරහන් ගුණය පිළිබඳව අපි තේරුම් ගන්නකොට ඒ පැත්ත ගැනත් අපි අවධානය යොමු කරන එක වඩා වටිනවා. ඒ භික්ෂුන් වහන්සේලා සතුවත් යම් කිසි ලාභ සත්කාර ප්‍රත්‍ය ලැබීමේ යම් කිසි ගුණයක් තියෙනවා. නමුත් ඒක අරහන් ගුණය හැටියට නෙමෙයි හැඳින්වෙන්නේ, ඒක හැඳින්වෙන්නේ දක්ඛිනේය ගුණය හැටියට. සංඝරත්නයේ ගුණ සඳහන් කරන තැන අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස, ඒ ලෝක සත්‍යයගේ සිව්පසේ ලබන්නට, එහෙම නැත්නම් පින්නමැති බීජ වපුරන්නට උසස්ම කෙත හැටියට බුදුරජාණන් වහන්සේ දැක්වුවා. ඒ වගේම ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ, ඒ දක්ඛිනේයෝ කියලා කියන්නේ මේ දක්ෂිණාව ලබන්නට සුදුසුයි. ආහුනේය කියලා කියන්නේ බොහොම දුරබැහැර ඉඳලා වුණත් ගෙනවිත් පූජා කරන්නට සුදුසුයි. පාහුනේය කියලා කියන්නේ ආගන්තුකයන්ට සත්කාර කරන්න, එහෙම නැත්නම් ඥාතීන්ට සංග්‍රහ කරන්නට පිළියෙල කරපු දෙයින් උනත් පූජා කරන්නට සුදුසුයි. ඒතර ඒ බඳු සුදුසුකමක් ආරයන් වහන්සේලා තුල, රහතන් වහන්සේලා තුල පමණක් නෙමෙයි, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ඵලලාභී උතුමන් සතුව පවතිනවා. ඒ විදිහට යමක් ලැබීමේ සුදුසුකමක්. අරහත්ත්වයට පත් වුනහම රාගාදී සියලු කෙලෙස් ධර්මම ප්‍රහාණය කරනවා. ඒ ප්‍රහාණය කරන නිසා උන්වහන්සේලා විශේෂයෙන්ම යමක් ලබන්නට සුදුසු. ඒ නිසා රහතන් වහන්සේලාට අමතර වචනයක් කියනවා අග්‍ර දක්ෂිනේය කියලා. සාමාන්‍ය සෝවාන් ආදී මාර්ගඵලලාභී උත්තමයෝ දක්ඛිනේය කියන ගුණපදයෙන් හඳුන්වනවා. රහතන් වහන්සේලා අග්‍ර දක්ඛිනේය කියන ගුණපදයෙන් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේලා අරහන් කියන ගුණපදයෙන් හඳුන්වනවා. එතකොට මේ අතර තියෙන වෙනස, යම් කිසි වෙනසක් තියෙනවා, විශේෂ වෙනසක් තියෙනවා. ඒ විශේෂ වෙනස තමයි මේ එක් එක් වචන වලින් වෙන් කර දක්වන්නට උත්සාහ කරන්නේ. දැන් මෞපියෝ සතුවක් තියෙනවා, දරුවන්ගේ සත්කාර ලැබීමේ යම් කිසි ගුණයක්. ඒකත් හඳුන්වනවා ආහුනේය කියලා. ඒ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පක, මේ ප්‍රජාවට අනුකම්පා කරන දරුවන්ගේ සත්කාර ලබන්නට සුදුසු ගුණේ මෞපියෝ සතුව තියෙනවා. හැබැයි හැමෝගෙම සත්කාර ලැබිය යුතුයි කියන එකක් එතන නැහැ. ආහුනේයාච පුත්තාන, දරුවන්ගේ සත්කාර සම්මාන අප උපස්ථාන ලබන්නට. එතකොට මෞපියෝ කියන අය දරුවන්ගේ අප උපකාර ලබන්න සුදුසු වෙනවා. සාමාන්‍ය බුද්ධ ශ්‍රාවකයෝ, ආර්ය ශ්‍රාවකයෝ දෙවි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්නට සුදුසු වෙනවා. රහතන් වහන්සේලා ඒ පූජා කරන අයට විශේෂ ඵල ලබා දෙන්නට තරම්, විශේෂ යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නට තරම් සුවිශේෂ ගුණයක් තියෙන නිසා උන්වහන්සේලා අග්‍රදක්ෂිණීය වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලුම දෙවි මිනිසුන්ගේ ලෞකික ලෝකෝත්තර සියලුම යහපත් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරන්නට තරම් මහා ගුණස්කන්ධයක් උන්වහන්සේ සතු නිසා උන්වහන්සේගේ ගුණය අරහන් කියලා දක්වනවා. එතකොට මේ දාන පිළිබඳව නොයෙකුත් විභාගයන් දක්වන තැන්වල දැන් අපි මේ අරහන් ගුණය ගැනනේ කතා කරන්නේ. ඇත්තටම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් භාවනාවේදී මෙච්චර මේ දානය ගැනයි, එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාගේ ගුණය ගැනයි අපි අවධානය යොමු කරන්න ඕනද කියලා. එහෙම යොමු කිරීමේ වැදගත්කම තියෙන අරහන් ගුණයේ තියෙන වටපිටාව අපි හොඳට හඳුනා ගන්න ඕන. එහෙම හඳුනා නොගත්තොත් අරහන් කියලා කිව්වට මොකද්ද අරහන් කියන්නේ කියලා අපිට එච්චර දැනෙන්නේ නැහැ. ඒ අර අපි මුලිනුත් කතා කළා වගේ වචනයත් එක්කලා යම්කිසි සංහිඳීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මොකද්ද මේකෙන් අදහස් කරන ලක්ෂණය, ගුණය කියන එක හොඳට අපේ මනසට ප්‍රකටව දැනුනොත් තමයි මේ තුල අපේ මනස ටිකෙන් ටික වර්ධනය වෙන්නේ, වැඩෙන්නේ ගුණයක් හැටියට. එතකොට ඒ නිසා අපි සංසන්දනාත්මකව ටිකක් තේරුම් ගන්න එක හොඳයි. කොහොමද මේ බුදුරජාණන් වහන්සේලාගේ අරහන් ගුණය මෙච්චර සුවිශේෂ වුනේ? බුදුරජාණන් වහන්සේ එක්තැනක දක්වනවා මේ කොහොමද අනුපිළිවෙලින් උන්වහන්සේලාගේ ගුණය, එහෙම නැත්නම් පූජා ලබන්න තියෙන ගුණය වැඩි වැඩි වෙන්නේ. සාමාන්‍ය තිරසන් සත්වයකට ආහාර පාන ටිකක් දෙනවට වඩා සියදහස් ගුණයක මහා කුසලයක්, මහා විපාකයක් ලැබෙනවා සාමාන්‍ය මිනිසෙකුට දෙන්නට පුළුවන්. සාමාන්‍ය මිනිස්සු 100කට දෙනවට වඩා මහා කුසලයක් සිද්ධ වෙනවා, ඊට වඩා වැඩි ප්‍රතිඵලයක් ලැබෙනවා
තිසරණගත මිනිස්සෙකුට දෙන්නට පුළුවන්. ඒ වගේ මිනිස්සෝ සිය ගණනකට දෙනවට වඩා මහ කුසලයක් සිද්ධ වෙනවා පංචශීලයේ රකින්න කෙනෙකුට දෙන්නට පුළුවන්. ඒ වගේ අය සිය ගණනකට දෙනවට වඩා වටිනවා යම්කිසි ಗುಣධර්මක පිහිටලා ඉන්න කෙනෙකුට දෙන්නට පුළුවන්. ඒ වගේ අය සිය ගණනකට දෙනවට වඩා වටිනවා සෝවාන් පුද්ගලයෙකුට දෙන්නට පුළුවන්. ඒ සෝවාන් පුද්ගලයන් 100කට දෙනවට වඩා මහත්ඵල මහානිසංස ලැබෙනවා සකෘදාගාමි, ඊට වැඩි අනාගාමි, ඊට වැඩි අරහත්. මේ විදිහට අනුපිළිවෙලින් ඒ වගේ සියක් ගුණයකින් ඊළඟ කෙනාගේ දානෙහි විපාකයේ හැටියට බුදුරජාන් වහන්සේ දක්වනවා. මෙහෙම ගිහිල්ලා ඒ රහතන් වහන්සේලා සියක් දෙනෙකුට දෙනවට වැඩිය මහා ආනිසංසයක් ලැබෙනවා මහරහතන් වහන්සේ නමකට. ඒ කියන්නේ මහරහතන් වහන්සේ නමක් කියලා කියන්නේ සිව් පිලිසිඹියා සහිත ප්‍රඥාව පිළිබඳ විශේෂත්වයක්, ගුණය පිළිබඳ විශේෂත්වයක්. දැන් ඇත්තටම රහත් වෙනවා කියලා කියන්නේ කෙලස් ප්‍රහාණය කිරීමනේ, තෘෂ්ණාව නැති කිරීම. එතකොට සමහර රහතන් වහන්සේලා ඉන්නවා තෘෂ්ණාව නැති කිරීම මාත්‍රයෙන් අරහත්ත්වයට පත් වෙලා. අතිරේක විශේෂ ගුණාංග උන්වහන්සේලා තුල එතරම් ප්‍රබල නැහැ. එතකොට අරහත්ත්වයට පත්වීමම විශේෂ ගුණයක් තමයි. නමුත් අර ඊට අමතරව තව ගුණාංග කරුණාවෙන්, මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන්, වීරයෙන් මේ එකින් එක ගුණාංගවලින් වැඩෙන්නට පුළුවන්. විශේෂයෙන් මේ මහරහතන් වහන්සේලා කියලා කියන්නේ ඒ අමතර ගුණාංග සහ ප්‍රඥාවෙන් අන් අයට වඩා වැඩි උත්තමයන් වහන්සේලා. එතකොට ඒ ගුණය සහ ප්‍රඥාව වැඩි වෙච්ච ප්‍රමාණයට අන් අයගේ පූජා ලබන්නට තියෙන සුදුසුකම වැඩි වෙනවා. ඒ නිසා සාමාන්‍ය රහතන් වහන්සේ නමලා 100කට දෙනවට වැඩි මහ කුසලයක් සිද්ධ වෙනවා සරියුත් මුගලන් ආදී මහ රහතන් වහන්සේ නමකට දීලා. ඊට පස්සේ ඒ වගේ මහ රහතන් වහන්සේලා 100 දෙනෙකුට දෙනවට වඩා ආනිසංසයි එක්පසේ බුදුරජාණන් වහන්සේ නමකට දීලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා 100 දෙනෙකුට දෙනවට වැඩිය මහත් ආනිසංස ලැබෙනවා එක් සම්මා සම්බුදු කෙනෙකුට දීම. මෙන්න මේ විදිහට මේ ඉහළට ඉහළට ආනිසංස දියුණු වෙන්නේ මේ අරහන් ගුණයේ තියෙන, එහෙම නැත්නම් මේ පූජා ලැබීමේ තියෙන විශේෂත්වය, මේ සුදුසුකමේ තියෙන විශේෂත්වය. ඒතර අපි මේ අරහන් ගුණයේ තුලින් අවධානය යොමු කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ පවතින ගුණය පිළිබඳව. ඉතින් එතනට එනකොට මෙන්න මේ විදිහටයි ඒ ලැබීමේ සුදුසුකම වර්ධනය වෙන්නේ කියන එක අපි හඳුනාගෙන තිබුණොත් මේ ගුණය ආවර්ජනා කරද්දී හොඳ වැටහීමක් අපට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේලා තුලත් යම්කිසි පූජා සත්කාර ලැබීමේ සුදුසුකමක් තියෙනවා. අපිට මේ ජාතක කතා ආශ්‍රයෙන් නැත්නම් අපිට සූත්‍ර දේශනා ආශ්‍රයෙන් කතා ආශ්‍රයෙන් අපිට මේ ඔව් ඇත්තටම දැන් ඒ රහතන් වහන්සේලාගේ තියෙන සුදුසුකම කොච්චර විශිෂ්ට විදිහට විපාක දුන්නද කියන එක අපිට හඳුනගන්න හොඳම තැනක් තමයි අර පුන්න කියන දුගියාගේ කතාව. රජගහනුවර හිටපු සුමන කියන සිටුතුමා ළඟ සේවය කරපු පුන්න කියන දාසයෙක්. එතකොට එතනත්තා තමයි ගෙදර දොරේ වැඩ කටයුතු, අත්තිපිටියේ කුඹුරේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් එක කාලෙක නැකත් ක්‍රීඩා කාලයක්, මම හිතන්නේ ලංකාවේ අලුත් අවුරුදු උත්සවේ වගේ, ඒ වගේ මේ නැකත් මුල් කරගෙන කෙරෙන උත්සව සමයක්. එබඳු මුළු රටේම සියලු දෙනා උත්සවස්ත්‍රියෙන් උත්සවයට සූදානම් වෙන අතරතුරේ අර පුන්න කියන දුප්පත් මිනිසයා තමන්ගේ සිටුතුමාගේ, තමන්ගේ ස්වාමියාගේ නිවසට ගියා. ගියයින් පස්සේ සුමන සිටුතුමා අහනවා අද නැකත් ක්‍රීඩාවට සූදානම් වෙනවද වැඩ කරනවද කියලා. පස්සේ කිව්වා මේ ස්වාමීනි මිල මුදල් තියන අය, ධනෙ තියන අය විනෝද වෙනවා, සතුට වෙනවා. ඉතින් අපිට ඊට වඩා එදිනෙදා වේල හම්බ කරගන්නවා. ඒ නිසා මට ගවයින් ලැබෙනවා නම් මං හාන්න යන්නම් කියලා කිව්වා. ඊපස්සේ එහෙනම් ඉතින් කැමැත්තක් කරන්න කියලා ගවයෝ ටික අරගෙන යන්න කියලා කිව්වා. ඊට පස්සේ ගවයින් ගෙනිහින් අරගෙන ගිහිල්ලා උදේ ඉඳන් වෙහෙස මහන්සියලා කුඹුරේ සීසෑමේ කටයුතු කළා. ඊපස්සේ බිරිඳට කිව්වා මේ අද මේ හැමදෙනාම විනෝද වෙන දවසේ අපි වැඩ කරනවා. ඒ නිසා වෙනදා වගේ නැතුව මට ටිකක් හොඳට රසට වෙනදා වගේ දෙගුණයක් රසවත් මේ ප්‍රමාණයෙන් හොඳට සකස් කරගෙන එන්න කියලා ආහාර පාන. ඊට පස්සේ එහෙම සකස් කරගෙන බිරිඳත් උදේම දාන්නේ මේ කෑම පිළියෙල කරගෙන කුඹරට අරගෙන ගියා. යනකොට සරියුත් මහරහතන් වහන්සේ එදා දවසේ නිරෝධ සමාපත්තියට සමවැදිලා එින් නැගිටලා උන්වහන්සේ බලනවා කාටද අද උදව්වක් කරන්නේ. ඒ උදව්වක් කරන්න කියලා කියන්නේ මේ රහත් ඒ මහරහතන් වහන්සේ නමකට සාමාන්‍යයෙන් දන් දෙනවට වඩා උන්වහන්සේලා නිරෝධ සමාපත්තියෙන් නැගිටපු අවස්ථාවක දෙන්න පුළුවන් නම් ඒක
එදාම විපාක දෙන මහා කුසලයක් වෙනවා. දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්ම විපාක දෙන කුසලයක් වෙනවා. එහෙම දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් එවෙලේම විපාක දෙන කුසලයකට සම්පූර්ණ විය යුතු කරුණු තුනක් ධම්ම දක්වනවා. වත්තු සම්පත්තිය, චේතනා සම්පත්තිය සහ ගුණාතිරේක සම්පත්තිය කියලා. වත්තු සම්පත්තිය කියන්නේ රහත් හෝ අනාගාමි උත්තමයෙක් වෙන්නට ඕන. ඊළඟට චේතනා සම්පත්තිය කියලා කියන්නේ තමන් මුල මැදාග පූර්ව මුංචන අපරදාන දෙන්නට ඉස්සෙල්ලා දෙන මොහොතේ පසුවත් සතුටු සිතින් ගුණ අදහාගෙන දෙන්නට ඕන. ගුණාතිරේක සම්පත්තිය කියන්නේ රහතන් වහන්සේ හෝ අනාගාමි උත්තමයා එවේලේම නිරෝධ සමාපත්තියට සමවැදලා ඉන් නැගී හිටපු කෙනෙක් වෙන්නට ඕන. එහෙම වුණොත් ඒ දානමය කුසලය අනිවාර්යෙන් දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් විපාක දෙනවා. ඉතින් ඒ නිසා සරියුත් හාමුදුරුව කල්පනා කළා මේ අවස්ථාව කාටද ලබා දෙන්නට සුදුසු. පස්සේ උන්වහන්සේ දැක්ක බොහෝම දුක් මහන්සි වෙලා මේ තමන්ගේ දිවි පැවැත්ම සඳහා වෙහෙසෙන මේ පුන්න කියන දුප්පත් මිනිසයා. ඊට පස්සේ ඒතනත්තට අනුග්‍රහ කරන්නට ඕන කියලා සරියුත් හාමුදුරුව ඒ මාවත දිගේ ඉදිරියට වැඩියා. අර බිරිඳ දාන ටික ගේනකොට මුණ ගැහුණා. පස්සේ අර බිරිඳ කල්පනා කරනවා වෙනදා අපට යමක් තියෙන වෙලාවට දෙන්න කෙනෙක් නැහැ. දෙන්න කෙනෙක් ඉන්න වෙලාවට දෙන්න දෙයක් නැහැ. ඉතින් මේ දුක්ඛිත ජීවිතේ අද මට දෙන්න දෙයක්ත් තියෙනවා, දෙන්න කෙනෙකුත් මුණ ගැහුණා. මේ වගේ අවස්ථාවක් ආයෙ ලැබෙන්නේ. ඒ නිසා ස්වාමීයාට කෑම මම නැවත හදාගෙන යනවා, මේ ටික පූජා කරනවායි කියලා අර බත් එක එහෙම නැත්නම් ඒ ගෙනාපු කෑම ආහාර වේල සරියුත් හාමුදුරන්ට පූජා කළා. ඒකෙන් අඩක් විතර පූජා කරනකොට සරියුත් හාමුදුරුව අත වැහුවා. පස්සේ කිව්වා, නෑ ස්වාමීනි, අපිට මෙලොවට නෙමෙයි පරලොවට සංග්‍රහ පිණිස මේ ඔක්කොම පිළිගන්න එක්කෙනෙකුට හදාපු ආහාර වේලක් නේ. පස්සේ සරියුත් හාමුදුරුව ඒක පිළි අරගෙන උන්වහන්සේ වළඳලා අනුමෝදන් කරලා වැඩියා. පස්සේ අර බිරිඳ නැවත ගෙදර ගිහිල්ලා ඉක්මනට ආපහු කෑම හදාගෙන එනකොට දැන් ටිකක් දවල් වුණා. ස්වාමියා බලාගෙන ඉන්න මොකද තාම බිරිඳ කෑම ප්‍රමාද කියලා. ඉතින් වෙහෙස මහන්සි වැඩි නිසා ටිකක් ගහක් යටට වෙලා වාඩි වෙලා බලාගෙන හිටියා. ඉන්නකොට බිරිඳ එනවා කෑම අරගෙන. පස්සේ බිරිඳත් බුද්ධිමත්, ඒ නිසා කල්පනා කළා දැන් මෙච්චරලා කෑම පරක්ුනේ මොකද කියලා කෑකෝ ගැහුවොත් හිතනරක් කරගත්තොත් අර දානේ දීපේ කෙනුත් පළක් නැති වෙනවනේ. ඒ නිසා ඈත තියාම මේ කාරණේ කියන්න ඕනේ කියලා ඈතදෙම කිව්වා, හිත පහදවා ගන්න මම අද හොඳ දානයක් දුන්නා, මම ප්‍රමාද නැතුව දෙන්න කෑම හදාගෙන ආවා. නමුත් සරියුත් හාමුදුරුව මුණ ගැහිලා මම ඒ දානේ පූජා කළා, ඔබට ගෙනාපු ආහාර වේලයි මම පූජා කළේ, ඒ නිසා හිත සතුට කරගන්න කියලා ඈත තියාම කිව්වා. කිව්වෙන් පස්සේ ඒ පුන්න කියනවා, මේ මටත් අද උදේ සරියුත් හාමුදුරුව මුණ ගැහුණා, මම තමයි උන්වහන්සේට දැහැටි දඬු පැන් එහෙම පූජා කරලා යව්වේ, එහෙනම් අද උන්වහන්සේට අපි දෙන්නම උපස්ථාන කළා, ඒක ලොකු භාග්යක් කියලා දෙන්නම හොඳට අවංක වෙගෙන සතුටු වුණා. දැන් සැමියා කරපු කුසලයේ බිරිඳ අනුමෝදන් වුණා, බිරිඳ කරපු කුසලයේ සැමියා අනුමෝදන් වුණා. මේ අනුමෝදන් වෙනවා කියන්නේත් නිකන් වචන නෙමෙයි, හදවතින්ම ඒක හොඳ දෙයක් කියලා අනුමත කරන්න පුළුවන් ශක්තිය ඇති වෙන්නට ඕන. ඊට පස්සේ දැන් කෑම කාලා ටිකක් වෙහෙස නිසා හාන්ස ඒ ගස් හෙවනේ බිරිඳගේ උඩක් වේ මොළුව තියාගෙන අර ස්වාමියා ටිකක් හාන්ස වෙලා හිටියා. අවදි වෙලා බලනකොට අර තමන් හාපු කොඹුරේ පස් කැට ඔක්කොම නිකන් දිලිසෙන විදිහක් පේනවා. පස්සේ පුන්න කියනවා, මේ දවල් වෙලා ආහාර අරගෙන මේ අවුවේ වෙහෙසිලා වැඩ කරපු නිසාද කොහෙද මේ ඔක්කොම දිලිසෙනවා වගේ මට පේන්නේ කියලා. පස්සේ බිරිඳ කියනවා, නෑ මේ මටත් පේනවා ඒවත් දිලිසෙනවා කියලා. ඊට පස්සේ ගිහිල්ලා වරලා ඒ පස් කැටයක් අරගෙන උදළුතලයේ ගහලා බලනකොට ඒව ලෝහ. ඊට පස්සේ තමයි මේගොල්ලෝ හඳුනාගත්තේ මේ නිකම්ම පස් කැට නෙමෙයි, මේ රත්තරන් මෙතන තියෙන්නේ කියලා. පස්සේ දැන් මේගොල්ලන්ට මේක අදහා ගන්නත් බෑ. නමුත් ඒගොල්ලෝ විශ්වාස කළා, පිළිගත්තා මේ සරියුත් මහරහතන් වහන්සේට දීපු දානේ කුසලයේ අපට අදම ප්‍රතිඵල ලැබුණ නේද කියලා. පස්සේ සිටුතුමාට ගිහිල්ලා කිව්වා. සිටුතුමා මේක රජතුමාට පණිවිඩය යවුවා. පස්සේ රජුරුව කිව්වා, ගිහිල්ලා මේ දැන් මොකද කරන්න හපුවාම දැන් තනි පුද්ගලයෙකුට මෙච්චර ධනයක් මේ දුප්පතෙකුට පරිහරණය කරන්න අයිතියක් නැහැනේ. ඒ නිසා රජමාලිගාවට ගෙනවිත් ගොඩ ගහන්න කියලා. පස්සේ අර සේවකයෝ ගිහිල්ලා රජතුමාගේ මහා ධනස්කන්ධය කියලා අරව ගන්න හදනකොට ඔක්කොම පස් කැට. ඊට පස්සේ මේක කිව්වට පස්සේ රජුරුව බුද්ධිමත් නිසා රජුරුව කියන රජුරුවන්ගේ ධනය හැටියට නේ පුන්නගේ ධනය හැටියට හිතාගෙන ගන්න කියලා. එහෙම ගන්නකොට අර ඔක්කොම රත්තරන්. ඊට පස්සේ ගෙනවිත් ගොඩ ගැහුවා මහා විශාල කන්දක් වගේ අර සියලුම රත්තරන් ගොඩ. පස්සේ රජතුමා සියලු සිටුවරු ධනවතුන් කැඳවලා ඇහුවා, මෙච්චර ධනස්කන්ධයක් කාටද තියෙන්නේ? වෙන කිසි කෙනෙකුට නෑ. එහෙමනම් අද පටන් මේ නගරේ, මේ රටේ
බහුදන සිටුතුමා වෙනවා ඔබ කියලා වරලා අර තැනත්තාට සිටුතනතුරු පවරලා ඉන්න ඉඩ කඩම් ආදී පරිත්‍යාග කරලා ඉතින් එදා පටන් අර දුප්පත් තැනත්තා මහ සිටුවරයෙක් තත්ත්වයට පත් වුණා. එතන මේ විදිහේ ලොකු පරිවර්තනයක් භෞතිකමය වශයෙන් සිද්ධ වෙන්න හේතුනේ අර මනස තුළ ගොඩනැගිච්ච ආධ්‍යාත්මික වෙනස. එතකොට ඒ වෙනස එච්චරම ඵලදායක වුණේ මොකක් නිසාද? ඒ තරම්ම මහ සම්පතක් දායාද කරන්න සමත් උනේ අර මහරහතන් වහන්සේ තුල තිබිච්ච අරහත්ත්වයේ ගුණය වගේම නිරෝධ සමාපත්තිය නැගී සිටීමේ අතිරේක ගුණාංගය. ඒ නිසා රහතන් වහන්සේලාට යම් කෙනෙක් අර විදිහේ නිරෝධ සමාපත්තිය නැගිටපු කෙනෙකුට පරිත්‍යාගයක් කළොත් ඒක ඒ එදා දවසේම ඒ ජීවිතේම විපාක දෙන මහ කුසලයක් වෙනවා. එහෙම නැත්නම් රහතන් වහන්සේට යමක් හිත පහදවාගෙන ගෞරවයෙන් පූජා කරනවා නම් උන්වහන්සේ රාගාදී කෙලස් ප්‍රහාණය කළ කෙනෙක් නිසා ඒ දානේ මහත්ඵලයි. ඒක උන්වහන්සේගේ දක්ෂිණීය ගුණය. නමුත් බුදුරජාණන් වහන්සේ තුල ඊට වඩා සියදහස් ගුණයෙන් ප්‍රබල ලැබීමේ භාග්යක් එහෙම නැත්නම් අන්නයේගේ පූජා පිළිගැනීමට සුදුසුකමක් තියෙනවා. ඒක තමයි අපි මෙතනදී අරහන් ගුණය හැටියට හඳුනාගන්නේ. ඉතින් රහතන් වහන්සේගේ ගුණයත් මෙහෙමනම් බුදුහාමුදුරන්ගේ ගුණය කොහොමද කියලා අපිට සාමාන්‍යයෙන් අනුමාන කරලා හඳුනාගන්න මේවත් අපිට ගොඩක් වැදගත් වෙනවා. අපිට හාමුදුරනේ මේ තව තවත් බුදුරජාණන් වහන්සේගේ මේ අරහන් ගුණය පැහැදිලි වෙන්න අපිට පොඩ්ඩක් නිදසුන් මාර්ගයෙන් තෝරලා දෙන්නකෝ. මේ රහතන් වහන්සේ කෙනෙකුට වඩා පසේබුදු රජාණන් වහන්සේ කෙනෙකුගේ දක්ෂිනේය ගුණය. ඔව්, පසේබුදු රජාණන් අපි දැන් අර ඉස්සල්ලත් කිව්වා වගේ රහතන් වහන්සේ මහරහතන් වහන්සේලා සියක් දෙනෙකුට දෙනවට වැඩිය මහා ආනිසංස ලැබෙනවා. පසේබුදු රජාණන් වහන්සේ නමකට යමක් පූජා කිරීමේදී ඒ බව බුදු රජාණන් වහන්සේ ඒ සූත්‍රයේම දක්ෂිනා විභංග සූත්‍රයේම පැහැදිලි කරනවා. එතකොට පසේබුදුරජාණන් වහන්සේට ඒ විදිහෙන් දන් දීපු අවස්ථාත් අපේ ඉතිහාස කතාවල සඳහන් වෙනවා. සුමන සිටුතුමා ඒ විදිහට ඒ සුමන කියන දුප්පත් මිනිසයා සිටුවරයෙක් බවට පත් වෙච්ච කතා ප්‍රවෘත්තිය. ඒ වගේ නොඑක් තැන්වල සඳහන් වෙනවා මේ අරහා සමානම සිදුවීම් ඒ භවයේම ඒවයි විපාක ලබාපු අවස්ථා. එතකොට මේ පසේබුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ රහතන් වහන්සේ නමකට වඩා යම්කිසි විශේෂත්වයක් තියෙනවා. රහතන් වහන්සේ බුදු කෙනෙකුගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් අහලා තමයි ධර්මය අවබෝධ කරගන්නේ. පසේබුදුරජාණන් වහන්සේ නමක් ධර්මය අවබෝධ කරගන්නේ තමන්ගෙම උත්සාහයෙන්. ඉතින් එතන අධික වීරයක් අරීට වැඩි ප්‍රඥාවක් එතන ගොඩ නැගෙන්නට ඕන. දැන් අපි මේ කතා කළේ මේ අරහන් ගුණය ඇති වෙන්නට හේතු එහෙම නැත්නම් මේ ලැබීමේ සුදුසුකම ඇති වෙන්නේ ඒ එතනත්තා තුල තියෙන ගුණමහන් තත්ත්වය නිසානේ. ඉතින් රහතන් වහන්සේට මහරහතන් වහන්සේට වඩා විශේෂත්වයක් ගුණවල පසේබුදුරජාණන් වහන්සේ නමක් තුල තියෙනවා. එතකොට හැබැයි රහතන් වහන්සේ නමකට පුළුවන් ලෝකෙට අනුශාසනා කරලා අන් අය දුකින් මුදවන්නට පසේබුදුරජාණන් වහන්සේ තුල ඒ හැකියාව නැහැ. ඒ හැකියාව නැත්තේ උන්වහන්සේට හැම කරන්න බැරි නිසා නෙමෙයි. මේකත් ගොඩක් දෙනෙක් ගැටලුවක් ඇති කරගන්නවා. රහතන් වහන්සේට පුළුවන් නම් අනිත් අයට දහම් දෙසලා නිවන් අවබෝධ කරවන්න, ඇයි පසේබුදුහාමුදුරන්ට බැරි? ඒතර සමහර මේකට උදාහරණේ හැටියට කියනවා හීනයක් දැක්කා වගේ විස්තර කරගන්න බෑ, තමන් අවබෝධ කරගන්නවා විතරයි අනුන්ට කියා දෙන්න බෑ කියලා. අනුන්ට කියා දෙන්න බැරුවාම නෙමෙයි, එතන අනුන්ට කියා දෙන්නට ඕනකමක් එහෙම ආකල්පයක් උන්වහන්සේ ගොඩනගලා නැහැ සසර. දැන් අරහත්ත්වයට රහතන් වහන්සේ එහෙම අනුන්ටත් කියා දෙන්නට ඕන කියන හැඟීමෙන්මයි කටයුතු කරන්නේ. ඒතර කොච්චර හැකියාව තිබුණත් ඒ සඳහා අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැත්නම් ඒක කෙරෙන්නේ නැහෙනේ. ඒතර පසේබුදුරජාණන් වහන්සේ නමක් දහම් නොදෙසන්නට එක හේතුවක් තමයි තමන් සසරේ එහෙම පැතුමක් ඇති කරගෙන ඇවිත් නැහැ. ඒක එක කාරණයක්. අනිත් එක තමයි පසේබුදු කෙනෙක් පහළ වෙන්නේ දහම ගොඩක් පිරිහිලා ගිය දහම අතුරුදහන් වෙච්ච කාලෙක. ඒ නිසානේ අහගන්න කෙනෙක් නැත්නේ. අහගන්න කෙනෙක් නැති නිසානේ තමන් තනියෙන් අවබෝධ කරගන්න වෙන්නේ. එතකොට මේ දහම යටපත් වෙලා දහම පිළිබඳව හැඟීමක් දැනීමක් නැති කාලෙක මෙහෙම දෙයක් ගැන කිව්වා කියලා වටහා ගන්න කෙනෙක් නැහැ. මේක තේරුම් ගන්න, ඉතින් තේරුම් ගන්න තවත් පස්සේ බුදු වෙන්නට ශක්තිය තියෙන කෙනෙක් තමයි. ඉතින් එහෙම නැතුව අවශේෂ කෙනෙක් මේක තේරුම් ගන්න සුදුසු වෙන්නේ නැහැ. නමුත් බුදුරෙක් පහළ වෙන කාලේ ඒ බුදුරජාණන් වහන්සේත් එක්කලාම පාරමිතා පුරාගෙන එකට ප්‍රාර්ථනා කරගෙන ආපු පිරිසක් ඉන්නවා.
බුද්ධ ශාසනයක් කියන්නේ ඒකයි. ඒ සසුන පිහිටවන්නට සුදුසු ශ්‍රාවක පිරිසක්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ හැම පැත්තෙම පවතිනවා. ඒකට සුදුසුකම් ලබාපේ දහම අවබෝධ කරගන්න සුදුසු පිරිසක් ඇවිත් ඉන්නවා. ඒ නිසා ඒ පිරිස එතෙන්දි අවබෝධ කරගන්නවා. ඒතොර පසේ බුදුරජාණන් වහන්සේට මේ දහම කියා දෙන්න සුදුසු පිරිසක් ඇවිත් නැති එක එක හේතුව තමන් ඒකට අපේක්ෂාවක් නැති එක තවත් හේතුවක්. තවත් කාරණයක් තියෙනවා. සම්මා සම්බුදු කෙනෙකුට පුළුවන් නොයෙකුත් ප්‍රාතිහාර්ය තුලින් අන් අයගේ සිත් මේ පැත්තට නම්මාගෙන දහම පහදා දෙන්නට. පසේ බුදු කෙනෙකුට ඒ බාහිර උපක්‍රම ප්‍රාතිහාර්ය බුදු කෙනෙකුට වගේ කරන්න පුළුවන්කමක් නැහැ. යම්කිසි රහතන් වහන්සේ නමකට තියෙන විදිහේ යම් යම් හැකියාවන් තියෙනවා. නමුත් ඒ හැකියාවන් වලින් පමණක් අන් අයට මේ දහම ඒත්තු ගන්නන්නට පහසු නැහැ. මොකද දහම යටපත් වෙච්ච කාලයක් නිසා. ඉතින් මේ වගේ විවිධ කරුණු නිසායි පසේබුදුරෙක් දහම් දෙසන් නැත්තේ. නමුත් ඒ ගුණයේ අඩුපාඩුවක් හෝ අවබෝධයේ අඩුපාඩුවක් නෙමෙයි. ඒ නිසා රහතන් වහන්සේ නමකට වඩා ප්‍රඥාවෙන්, අදිෂ්ඨානයෙන්, වීරයෙන් පසේබුදුරජාණන් වහන්සේ නමක් යුක්තයි. ඊට තමන්ගේම උත්සාහයෙන් සෝත්සාහයෙන් අවබෝධ කරගෙන කෙලස් නැසලා තියෙනවා. නිසා රහතන් වහන්සේ නමකට දෙනවට වැඩිය පසේබුදුරජාණන් වහන්සේ නමකට යම් කෙනෙක් පූජා පවත්වනවා නම් එය ඊට වඩා මහත්ඵලයි, මහත් ආනිසංසයි. අපේ හැමෝටම අරහන් ගුණයේ ඒ වචනේ තවත් තේරුම් තියෙනවා නේද? අරහන් ගුණයේ විවිධ තේරුම් තියෙනවා. ඒ අතර ප්‍රධානම අර්ථය තමයි මේ රාග ආදී සියලු කෙලසුන් නැසූ නිසා පූජා සත්කාර ලබන්නට සුදුසුයි කියන අර්ථය. ඒ වගේම මේ අර්ථය තමයි ගොඩක් දුරට මිනිස්සෙයින්ට ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ අපි මේ අරහං ආදී මේ බුදු ගුණ භාවනා කිරීම තුළින් යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් නේ අපේක්ෂා කරන්නේ. අපිට දැන් තව කෙනෙකුගේ ගුණය සිහි කිරීම වැදගත් වෙන්නේ අපි යම්කිසි ගුණාත්මක භාවකට පැමිණෙනවා නම්. අපට යම්කිසි යහපතක් වෙනවා නම් එහෙම නැත්නම් යමක් කරන එකේ තේරුමක් නැහැනේ. ඒතර බුදුගුණ සිහි කිරීමේ අර්ථය තමයි, බුද්ධානුස්සති භාවනාවේ අර්ථය තමයි ටිකෙන් ටික අපේ මනස කෙලස් ධර්ම වලින් ඈත් කරගෙන ගුණයට දහමට නැඹුරු කිරීම සහ නිවන වෙත යොමු කිරීම. එතන මෙන්න මේ අර්ථය සලසා දෙන්නට වඩාම සමත් වෙන අදහස තමයි මේ රාගාදී සියලු කෙලසුන් නැසුවා කියන එක. ඒ නිසා උන්වහන්සේ පූජා සත්කාර ලබන්න සුදුසුයි කියන එක. තව මේ අරහන් ගුණය තුළ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක අටුවාවේ විස්තර කරනවා. අනුත්තරං ධම්මචක්කංච ආනාචක්කංච පවත්තේතුං අරහතීති අරහ. අරහන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුත්තර ධර්ම චක්‍රයත් ආඥා චක්‍රයත් පවත්වන්නට සුදුසුයි. උන්වහන්සේගේ ආඥා චක්‍රය, උන්වහන්සේගේ ධර්ම චක්‍රය මේ ලෝකයේ තුල සියලු දෙවියන් බඹුන් සෙසාරා මේ සක්වල පමණක් නෙමේ කෝටියක් සක්වල මුළුල්ලේ ඒ ආඥාව, ඒ ධර්ම චක්‍රය පවත්වන්නට එකම සුදුස්ස කවුද? බුදුරජාණන් වහන්සේ. ඒක වෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර පූජා සත්කාර සියලු දෙවි මිනිසුන්ගේ ලබන්නට උන්වහන්සේ සුදුසු වුණා වගේම මෙන්න මේ කටයුත්ත යම් කෙනෙක් කරන්න සුදුසු නම් එකම සුදුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පසේ බුදුහාමුදුරුවන්ට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. රහතන් වහන්සේට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. රහතන් වහන්සේට පුළුවන් වෙන්නේ ඒ බුදු කෙනෙකුගේ ශාසනය පවතින සීමාව තුළ මේ කරුණ පහදා දෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනා චක්‍රය, ආඥා චක්‍රය උන්වහන්සේට අනුව අරගෙන යන්නට පුළුවන්. නමුත් තමන් නිර්මාණය කරලා මේක පවත්වන්නට පුළුවන් කමක් නැහැ. එහෙම තමන් තුළින්ම මතු කරලා ලෝක සත්‍යයට අනුත්තර ධර්ම චක්‍රයත් ආඥා චක්‍රයත් පතුරවන්නට පුළුවන් එකම උත්තමයා, ඒ හැකියාව තියෙන, ඒ සුදුසුකම තියෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අරහන් ගුණේ මේ කියන සුදුසුකමත් විශේෂත්වෙන් ගැනෙනවා. ඉතින් මෙතනදී අපිට ඇත්තටම මේ අරහන් ගුණේ තියෙන විශිෂ්ටම ස්වභාවය මතු කරනවා මේ ගුණේනොත්, මේ කාරණේනොත්. මොකද බුදුරජාණන් වහන්සේ තුල තියෙන හැකියාව නිසා උන්වහන්සේ මේ ලෝකයට දේශනා කරන්නේ කාගෙන්වත් අහගත්තු, අනුමාන කරගත්තු දේවල් නෙමෙයි. උන්වහන්සේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරලා තමන් තුළින්ම මතු කරගත්තු දහමක් තමයි මේ ප්‍රකාශ කරන්නේ, දේශනා කරන්නේ. ඒ නිසා මේක මෙහෙම නෙමෙයි කියලා කියන්නට සමතෙක්, జగතෙක් මේ මුළු ලෝකයේ කොතනකවත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැහැදිලි කරනවානේ, අගට අනුත්තරං ධම්මචක්කම් පවත්තේතුං
අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මණවා කේනචිවා ලෝකස්මින්ති. මේ ලෝකයේ ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේකුටවත් මාරේකුටවත් මිනිස්සේකුටවත් දෙවියෙකුටවත් මේ කිසිම කෙනෙකුට ලෝකේ ආපහු හරවන්නට බැරි, එහෙම නෙවෙයි කියලා විරුද්ධ වෙන්නට බැරි, ඒක නොසලකා හරින්නට බැරි සුවිශේෂ ධර්ම චක්‍රයකයි බුදුහාමුදුරුවෝ පවත්වන්නේ. මේ ධර්ම චක්‍රයයි කියන එක අපේ රේරුකාණේ මහානායක හැඳුරෝ පැහැදිලි කරනවා හරියට චක්‍රායුධය වගේ. චක්‍රායුධය කියලා කියන්නේ එක්තරා කවාකාර ආයුධය. ඒක යම්කිසි සතුරු පිරිසක් මැද්දට ගිහිල්ලා කරකැවීම පස්සේ ඒක හැපෙන හැපෙන සියලු දෙනාම කැපිලා මැරිලා වැටෙනවා. එතකොට මේ චක්‍රායුධය වගේ කියන අර්ථය මේ ධර්මයට දෙන්නේ, මේ ධර්මයේ යම් තැනක දේශනා කරනවා නම් පවත්නවා නම් මේ හඬ ඇහෙන ඇහෙන තැන පවතින මිත්‍යා දෘෂ්ටිය කැපිලා විනාශ වෙලා යනවා. කෙලස් ධර්ම මිනිසුන්ගේ సంతානේ කැපිලා විනාශ වෙන මිනිසු පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඒ කෙලස් සතුරන් විනාශ කරන්නට මේ ධර්ම ස්පර්ශ වෙච්ච තැන සියලු කෙලස් ධර්ම කැපිලා විනාශ වෙලා යන නිසා මේකට චක්‍රායුධයයි කියන අර්ථෙන් ධර්ම චක්‍රයයි කියන නම සඳහන් කරනවා කියන බව තමයි රේරුකාණේ චන්දවර මහනායක හඳු මේ පිළිබඳව දෙන සුවිශේෂ අර්ථය. එතකොට මෙන්න මේ විදිහේ චක්‍රය හරියටම අවබෝධ කරගෙන නිසිතන නිසි විදිහට පවත්වන්නට සුදුසුම කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් මහා බල මහිමය. ඒක මහා බල මහිමය. ඒ නිසාම උන්වහන්සේ ඒ කරන දේශනාවේ ප්‍රකාශනය වෙනස් කරන්නට, ඒකට විරුද්ධ වෙන්නට, ඒක කන පිට හරවන්නට, ඒක ආපහු යවන්නට පුළුවන් జగතෙක් සමතෙක් නැහැ. ඒ අර චක්‍ර ආයුධේ කරකවනකොට ඒකෙන් ඒකට එරෙහි වෙන්නට පුළුවන් කෙනෙක් නැහැ. යමක් එරෙහි වෙනවා නම් ඔක්කොම කැපිලා යනවා. අන්න ඒ වගේ මේ ධර්මයට විරුද්ධ වෙන්නට පුළුවන් කිසිම මිත්‍යා මත මතාන්තරයක් ගොඩනගිය හැකි පුද්ගලෙ ලෝකේ කොතනකවත් නැහැ. ඒක මේ අරහන් ගුණයේ තියෙන සුවිශේෂම බල මහිමය. තවත් පැත්තක් තියෙනවා. අපි අර මුලින් කතා කළානේ රහතන් වහන්සේලා තුලත් යමක් ලැබීමේ සුදුසුකමක්, වැඳුම් පිදුම් ලැබීමේ සුදුසුකමක් තියෙනවා කියලා. රහතන් වහන්සේලා වැඳුම් පිදුම් ලබන්න සුදුසුයි. නමුත් උන්වහන්සේලාටත් තව ඉහළින් කෙනෙක් ඉන්නවා වඳින්න පුදන්න. දැන් තමන් වහන්සේත් වැඳුම් පිදුම් ලබන්නට සුදුසුයි. නමුත් උන්වහන්සේට ඉහළිනුත් තව අය ඉන්නවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කල්පනා කරලා බලනකොට උන්වහන්සේ අන් අයගේ වැඳුම් පිදුම් ලබන්න සුදුසුයි. හැබැයි උන්වහන්සේට වඩා ඉහළින් වෙන කවුරුවත් නැහැ. ඒක මේ අරහන් ගුණේ බුදුරජාණන් වහන්සේ තුළ තියෙන අරහන් ගුණේ විශේෂම ලක්ෂණය. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ එදා සමාජයේ ගොඩක් මතු වුණා. නොඑක් බ්‍රාහ්මණය ඇවිදින් වයෝ වෘද්ධය බුදුහාමුදුරන්ට චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ තාම බොහොම තරුණයි. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ තරුණ වී ඉන්නේ. නමුත් මේ 60 වයස් පිරිච්ච, 80 වයස් පිරිච්ච, 100ක් වයස් පිරිච්ච මහලු බ්‍රාහ්මණයින්ටවත් මේ වැඩිහිටිකමට ගරු කරන්නේ නැහැ ශ්‍රමණ බවත් ගෞතමයන්. වාඩි වෙලා හිටියට ඒගොල්ල දැකලා නැගිටින්නේ නැහැ. ඒගොල්ලන්ට තමන්ගේ ආසනයෙන් පරිත්‍යාග කරන්නේ නැහැ. පෙර ගමන් යන්නේ නැහැ. ඉතින් මේවා මේ තරුණයෙක් වශයෙන් ලොකු අඩුපාඩු. මොකද සාමාන්‍ය සමාජයේ දර්ශනයනේ වැඩිහිටියෙක් දැක්කම නැගිටින්නට ඕනේ. ඒතර ඒ විදිහ සාමාන්‍ය ඇවතුම් පැවතුම් පිළිබඳ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවත් මේ එච්චර සැලකිල්ලක් නැහැ කියලා මෙහෙම ප්‍රචාරයක් ගියා. ඒ නිසා මේ කාරණේ විමසන්නට නොඑක් දෙනා බුදුහාමුදුරු ළඟට පැමිණියා. ඒ පැමිණලා ඒකවලෝ කිව්වා ඇත්තම තමයි මේ කතාව ඇත්ත, මේ ශ්‍රමණ භවත් ගෞතමය එහෙම වැඩිහිටියෙක් දැකට නැගිටින්නේ නැහැ කියලා. එහෙම තැනකදී බුදුරජාණන් වහන්සේ වච්ච කියන පිරිවැජ්ජයට දේශනා කරනවා පරිව්‍රාජකය තථාගතයන් වහන්සේ යම් කෙනෙකුට තමන්ගේ ආසනය පරිත්‍යාග කරන්නට සුදුස්සෙක්, යම් කෙනෙක් දැක්කහම නැගිටින්න සුදුස්සෙක්, යම් කෙනෙකුට වඳින්න පුදන්න ගරු කරන්න සුදුසු නම් එබඳු කෙනෙක් මේ මුළු විශ්වයේ දෙවියන් බඹුන් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතර කිසිවෙක් දකින්නේ නැහැ. එහෙම කෙනෙක් නැහැ ලෝකේ. යම් කෙනෙක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කළොත්, පූජා කළොත්, අර විදිහේ සත්කාරයක් කළොත් ඒ මිනිස්යාගේ හිස හත්කඩකට පැලෙන්නට පුළුවන්. එහෙම නැත්තම් ගෙල හරියට තරියෙන් ගිලිහුණු තල් ගෙඩියක් බිම වැටෙන්නාසේ ගෙල සිඳි බිමට හැලෙන්නට පුළුවන්. ඒ තරම් බලයක්, ඒ තරම් අනවිභවනීය ශක්තිය බුදුරජාණන් වහන්සේ තුළ තියෙනවා. එතකොට මේකෙන් අපි වරදව වටහා ගන්න හොඳ නැහැ. එහෙමනම් අනුන්ට අනර්ථ කරන විදිහේ ශක්තියක්ද තියෙන්නේ? අනර්ථයක් කිරීමක් නෙමෙයි. ඒ අනර්ථයක් ඒ වරදවා පිළිපැද්දොත් අනර්ථයක් සිද්ධ වෙන්නට පුළුවන්.
ඒකනේ මම අර චක්‍රාද්‍ය වගේ කියලා කිව්වේ. ඒතර ඒකෙන් අහානිදායක දේ කැපී යනවා. ඒතකොට එතනට එරෙහි වෙන්නට කෙනෙකුට පුළුවන් කමක් නැහැ. එරෙහි වෙනවා නම් ඒ සියල්ලත් විනාශ වෙනවා. ඒතර ගින්න අපට ප්‍රයෝජනෙ පිණිස පවතිනවා. නමුත් ඒ ගින්නත් එක්කලා අනවශ්‍ය විදිහට දේවල් කරන්න ගියොත් පිළිස්සලා නැසෙන්නට සිද්ධ වෙනවා. ඒක ගින්න කරන හිතලා කරන දෙයක් නෙමෙයි. ගින්න යම් ප්‍රමාණයකින් දැල්වෙනවා නම් ඒකේ තේජෝ ගුණය දසත විහිදෙනවා නම් ඒකට විරුද්ධ වෙන සියල්ලක්ම දැවි යන ස්වභාවය ගින්නේ ස්වභාවයයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ සීල තේජස, ගුණ තේජස නිසා එතනට යම් කිසි කෙනෙක් විරුද්ධ වෙනවා නම්, ගැටෙනවා නම්, හැපෙනවා නම් ඒ අය තම තමන් විනාශ වෙන්නට මඟ හදාගන්නවා. යම් කෙනෙක් බුදු ගුණේ හරියට හඳුනාගෙන ගරු කරනවා නම්, වඳිනවා නම්, පුදනවා නම් ඒ අය තම තමන්ගේ යහපත සිද්ධ කරනවා. හැබැයි අපි වරද්දව ගන්නට හොඳ නැ මේ ටික බුදුහාමුදුරුව අපට කරලා දෙනවා නෙමෙයි. දැන් මේ අරහන් ගුණය ගැන කතා කරනකොට අපි ඒක විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්න ඕනේ. අපි බුදුහාමුදුරන්ට පූජා කළාම අපේ ප්‍රාර්ථනා බුදුහාමුදුරුව ඉටු කර දෙනවා නෙමෙයි. ඒ බුදුහාමුදුරුව තුළ තියෙන නිකෙලස් බව සිහි කරලා ඒ ගුණයට ගරු කිරීම වශයෙන් අපේ මනසේ පහළ වෙන කුසලය අපේ යහපත් ප්‍රාර්ථනාව ඉටු කරනවා. ඒ වගේම බුදුහාමුදුරුව කාටවත් අනර්ථය කරනවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලය විශ්වාස කරන්නට බැරුව, පිළිගන්නට බැරුව, අදහන්නට බැරුව යම් කෙනෙක් ගැටෙනවා නම් ඒ අය තම තමන්ගේ විනාශය හදාගන්නවා. ඒ දෙකෙන් එකක්වත් බුදුහාමුදුරුව කරනවා නෙමෙයි. ඒ සම්බන්ධව ප්‍රතික්‍රියා කිරීමෙන් තමන් ඇති කරගන්න යම් කිසි තමන් තුළින්ම නිර්මාණය කරගන්නා වූ ඵලයක්. ඒ නිසා මේ අනෙකුත් මහරහතන් වහන්සේලාගේ හෝ පසේබුදුරජාණන් වහන්සේලාගේ තුල තියෙන යමක් ලැබීමේ, ගරු බොහොමන් ලැබීමේ, පූජා සත්කාර ලැබීමේ ගුණයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණය විශේෂ වෙන්නේ. ඒක අරහන් කියන විශේෂම පදයකින් විග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. මොකද අනවිභවනීයයි. අනිත් ඕනෑම කෙනෙකුට තමන්ට වඩා ඉහළින් කෙනෙක් ඉන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ලැබීමේ සුදුසුකමට, ඒ උන්වහන්සේගේ ගුණ තේජසට ඊට ඉහළින් ඉන්නට කෙනෙක් නැහැ. ඒ නිසා උන්වහන්සේගේ වන්දනාවක්වත් පූජාවක්වත් ලබන්නට සුදුස්සෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. අපේ හැමදෙරනේ දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ, අපේ ශාස්ත්‍රඥයන් වහන්සේගේ ඒ ගුණය අපිට පුළුවන් විදිහට අපි සතු කරගන්නත් අවශ්‍යයිනේ. අනිවාර්යයෙන්. එතකොට ඒකනේ අපේ ශාස්ත්‍රඥවරයන් වහන්සේ කියන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ එහෙන් රූප දැකලා ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ. එතකොට කණෙන් ශබ්ද අහලා ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ගුණ සමුදාය අපිට අදත් අපි අදත් තව ඉදිරියටත් අපි කතා බහ කරනවා. මෙනෙහි කරනවා. එතකොට අපි කොහොමද ඒ දේ අපේ ගතිගුණ වලට එකතු කරගන්නේ? ඔව්, ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක් අපිට මෙතනදී සාකච්ඡා කරන්න. මොකද සමහරු හිතනවා බුදුහාමුදුරුවෝ ළඟ මේ ගුණ තිබුණේ අපිට එහෙම කරන්න බෑනේ, අපි බුදු වෙලා නෑනේ, අපි බුදු වෙන්න යන්නෙත් නෑනේ, අපේ හැම පැතුමකුත් නෑනේ. ඒ නිසා ඉතින් බුදුහාමුදුරුවෝ කරපු જાති අපිට කරන්න බෑ, බෝසත්වරු කරන જાති අපිට කරන්න බෑ. අන්න එහෙම උකටලී වෙන ස්වභාවයක් මේ සමාජයේ තියෙනවා. ඇත්තට මේ බුදු ගුණ වැඩිීමේ තියෙන වටිනාම අර්ථය අපි මුලිනුත් සඳහන් කළා. මේකෙන් අපි අදහස් කරන්නේ බුදුහාමුදුරුවෝ තුල තියෙන හැටියටම අපි තුල ඒ ගුණය අතු කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ ගුණයේ යම් යම් තරාතිරම් අපි තුල ගොඩනගා ගන්න පුළුවන්. දැන් ආලෝකය ගත්තන් පස්සේ ආලෝකයේ එක වචනයකින් හැදෙන්නවට ආලෝකයේ එකක් නෙමෙයි. සූර්යාලෝකයේ එකක්, සඳ එළිය එකක්, පහන් එළිය තවත් එකක්, එතකොට ඉටිපන්දන් එළිය තවත් එකක්, කණාමැදිරි එළිය තවත් එකක්. එතකොට මේ කොයි කෙනුත් යම් ආලෝකයක් නිකුත් වෙනවා. සූර්යාලෝකයේ වගේ ආලෝකයෙන් නිකුත් කරන්න හැම වස්තුවකටම බැරි වෙන්න පුළුවන්. නමුත් කණාමැදිරි ඇතුළත් ආලෝකයක් තියෙනවා. ඒනුත් යම් කෙසේ අඳුරක් දුරු කරන්න පුළුවන්. ඒ නිසා අපි හරියට තේරුම් ගත්තොත් ඒ සූර්යාලෝකයෙන් අඳුර දුරු වෙන හැටි අපි හරියට හඳුනා ගන්නකොට, එහි තියෙන වටිනාකම තේරුම් ගන්නකොට අඳුරට දොස් කියමින් ඉන්නේ නැතුව කණාමැදිරි එළියක් තරම් හරි ආලෝකයක් අපි තුල මතු කරගන්න, ගොඩනගා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මේ බුදු ගුණ භාවනාවේ ප්‍රධානම අවශ්‍යතාවය. අපි කොහොමද මේ අරහන් ගුණේ හඳුනාගෙන උන්වහන්සේගේ, බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණේ ගැන යම් වැටහීමක් ඇති කරගනිමින් අපේ මනස ටිකෙන් ටික එතනට ගෙනියන්නේ කොහොමද? එතනදී අර මහත්මයා විමසපු කාරණේ ගොඩක් වටිනවා. දැන් සුදුසු පූජා සත්කාර ලබන්නට සුදුසු වෙනවයි කියලා අපි අනුන්ගේ පුද සත්කාර ලබන්නට බලාගෙන
ඉඳලම හරියන්නේ නැහැ. ඒ පැත්තත් අපිට ප්‍රගුණ කරන්න පුළුවන්. ඇත්තටම දැන් ගිහි අය වුණත් සීල් සමාදන් වෙච්ච දවසට තමන් සුදුසුද මේ අනුන් දෙන දාන ටික වළඳන්නේ. භික්ෂුන් වහන්සේ නමක් නම් තමන් සුදුසුද මේ සදහවත් දායකින් ගෙනත් දෙන දාන ටික වළඳන්නේ. ඒ සුදුසුකම නැතුව දාන ටික වළඳුවොත් ඒත් අනර්ථයක්. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට එහෙම බුදුහාමුදුරුවෝ අවධාරණය කරලා තියෙනවා, දුසිල්වත්ව ඉඳගෙන අන් අයගේ දන් පැන් වළඳනවාට වැඩිය හොඳයි ගිනියම් වෙච්ච ගිනි ගුලි ගිලින එක. එහෙම මොකක් නිසාද? ඒ ගිනි ගුලි ගිල්ලොත් ඒ වෙලාවට පිච්චිලා මැරෙන එක විතරයි සිද්ධ වෙන්නේ. අර සුදුසුකමක් නැතුව අනිත් අය සැදැහැසිතින් සුදුස්සන්ට කියලා නෙමෙයි ගෙනල්ලා දෙන්නේ. ඒ සුදුස්සන්ට කියලා ගෙනත් දෙන එක සුදුසුකමක් නැතුව අනුභව කළොත් ඒක හොරා කෑමක් බවට පත් වෙනවා. ඒක මහා අනර්ථය. ඒක මේ ජීවිතේට තරම් නෙමෙයි මුළු සසර ගමනටම දුක් විඳින්නට හේතු වෙන කාරණයක්. ඒ ගිහියොන්ගෙත් තියෙන අපේ හැමදෙරණේ කියන්නේ දානයේ හින්දම සිල් ගන්න කොටාශියක් නැතුවම නෙමෙයි. නැතුවම නෙමෙයි. ඉතින් එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි සිල් ගැනීමේ පරමාර්ථය කුමක් වුණත් සිල් ගැනීමේ පරමාර්ථයේ විය යුත්තේ තමන්ගේ දුර්වලකම් හඳුනාගෙන ඒවා අඩු කරගෙන අපි කායික වාචසික මානසික වශයෙන් සංවර වීමයි. නමුත් ඉතින් එක් එක්කෙනා නොඑක් කරුණු මත සිල් ගන්න යනවා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ දවසටවත් අඩුතරමේ අපේ සිතුවිලි, අපේ වචන, අපේ ක්‍රියා කොහොමද හසුරුවා ගත යුත්තේ? දැන් සිල් සමාදන් වෙන්න ගියන් පස්සේ අපි වෙනදා වගේම නම් හැසිරෙන්නේ, වෙනදා වගේම නම් හිතන්නේ. ඇත්තටම මමත් දැකලා තියෙන ලොකුම දුර්වලකමක් තමයි සිල් ගත්තාම ඒ අය අර තන මාරු කරලා ඇඳුම මාරු කරලා ඉන්නවා නිසා තමන්ගේ සිතුවිලි වෙනස් කරන්නට ඕන කියන අදහස නැහැ. හැසිරීම පොඩ්ඩක් වෙනස් කරගන්න, කතා බහ කරන හැටිත් සමහරු ටිකක් වෙනස් කරගන්නවා, සමහරුන්ට ඒක ගැන හැඟීමකුත් නැහැ. සිතුවිලි නම් කොච්චර දුරට වෙනස් වෙනවද කියලා හිතා ගන්නවත් බැරි තරම් සාමාන්‍යයෙන් දෛනික ජීවිතයේ හිතන, පතන, ඇලෙන, ගැටෙන, හැපෙන, බැඳෙන ස්වභාවයෙන්මයි එතන සිතුවිලි පවත්වන්නේ. ඉතින් එහෙම පවත්වනවා නම් මොකද්ද සීලේ තියෙන විශේෂත්වය? මොකද්ද තැනත්තා අන් අයගේ සත්කාර ලබන්න තියෙන සුදුසුකම? ඇත්තටම භික්ෂුවක් වශයෙන් මම නම් ගොඩක් කාලවලට හිතන්න උත්සාහ කරනවා මිනිස්සු දහඩිය මාංශයෙන් ගෙනත් දෙන මේ ආහාර පාන මිනිස්සු මොකටද අපට වඳින්නේ? එතකොට ඒ මිනිස්සුන්ට මම මොනවා කරලා දෙනවටද? ඒ වගේ මිනිස්සු මොකටද අපට මේ බොහොම වෙහෙස මහන්සි වෙලා දුක් මහන්සි වෙලා මේ දාන ටික ගෙනත් දෙන්නේ? එතකොට ඒ මොන සුදුසුකමක් නිසාද? එහෙමනම් අඳුම තරමින් අපි තුල අනිත් සාමාන්‍ය ගිහියන්ට වැඩිය යම්කිසි සංයමයක්, අපි සිතන පතන රටාවේ යම්කිසි වෙනසක්, අපි කතා බහ කරන හැසිරෙන රටාවේ යම්කිසි වෙනසක්, ආකල්පවල යම්කිසි වෙනසක් අපි ඇති කරගත්තොත් විතරයි ඒ ලබන්නට අපි සුදුස්සෙක් වෙන්නේ. රහතන් වහන්සේලාගේ 69 කතාවක් තියෙනවා අපේ. ඇත්තටම අපේ නායක හාමුදුරුව සූවිසි මහගුණේ දක්වලා තියෙනවා ඒ කතා ප්‍රවෘත්තිය. ඒ 69ක් ඒ විදිහෙන් කල්පනා කරලා රහත් වෙච්ච ආකාරය තමයි. ඉතින් දැන් එතන අන්නේ සුදුසුකම ගැන මේ අරහන් ගුණය ගැන හරියට හිතලා තියෙනකොට කෙනෙක් කොහොමද අනුන්ගේ දෙයක් ලබන්නට සුදුස්සෙක් වෙන්නේ? ඒ සුදුසුකම තමන් තුළ කොහොමද වර්ධනය කරගන්නේ? දැන් අද කාලේ සුදුසුකම වර්ධනය කරගන්න වෙනකොට ඊර්ෂ්‍යා කරන එකනේ කරන්නේ. අනුන්ට ඊර්ෂ්‍යා කරලා අරගොල්ලන්ට බොහොම ලැබෙනවා, අපට මොකුත් නැහැ. ඊට පස්සේ ඊර්ෂ්‍යා කරලා අභිභවා යන්නට උත්සාහ කරනවා. මේ බුදුගුණ භාවනා කරන කෙනාට දැනෙනවා තමන් නිසිතනට එන්නට අවශ්‍ය වෙන ඊර්ෂ්‍යා කිරීමවත් අභිභවා යාමවත් නෙමෙයි. ප්‍රසිද්ධ වෙන්නට දඟලන එකවත් අනිත් අය යටකරන එකවත් නෙමෙයි කරන්න. තමන් තුළ සුදුසුකම් හදාගන්නේ. මේ ළඟදි මට හිතුණා නිකමට කල්පනා කර කර ඉන්නකොට මේ සමාජයේ ගිහි පැවිදි බොහෝ දෙනා ප්‍රසිද්ධ වෙන්නට උත්සාහ කරනවා. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රසිද්ධ වෙනවා කියන්නේ ඇත්තටම අනුන්ගේ වැඩ වැඩියෙන් කරන්න සිද්ධ වෙනවා කියන එකනේ. ප්‍රසිද්ධ වෙනවා කියන එකේ අර්ථය ඒකයි. අනුන්ගේ තව බොහෝ දෙනාගේ වැඩ කරන්නට සිද්ධ වෙනවා. එතකොට බොහෝ දෙනාගේ වැඩ කරන්න නම් අපි ඒවා කරලා දෙන්නට පුළුවන් හැකියාව අපි තුල ගොඩනගා ගන්නවා. අන් අයගේ කටයුතු අන් අයටත් හොඳක් වෙන හැටියට කරලා දෙන්නට අපි ශක්තිමත් නැත්නම් ඒ ටික දරාගෙන තමන් විනාශ වෙන්නේ නැතුව අනුන් විනාශ කරන්නේ නැතුව නිසිමඟ පෙන්වන්නට බැරි නම් ඒ තනත්තා ප්‍රසිද්ධ වීම නිසා ලෝකෙට සිද්ධ වෙන්නේ මහා අනර්ථයක්මයි. ඒතර තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවී තියෙන්නට නම් ඒ තනත්තා තුල යම්නම් හැකියාවක් තියෙන්නට. එහෙනම් ඇත්තටම අපි උත්සාහ කළ යුත්තේ ප්‍රසිද්ධ වෙන්නටවත්, අන් අය අභිභවා යන්නටවත්, අන් අයට ඊර්ෂ්‍යා කරන්නටවත්, මැඩපවත්වන්නටවත් නෙමෙයි, ඒ සුදුසුකම් අපි ඇති කරගන්නට. අපි කොහොමද අන් අයගේ ගෞරවය ලබන තැනට සුදුසුකම නිර්මාණය කරගන්නේ? ගෞරවයේ ප්‍රසාදය කියන එක අනුන් විසින් එකපාරට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ චරිතය තුළින් තමන් ගොඩනගා ගන්නවා.
තමන්ගේ ආත්ම ගරුත්වය පෞරුෂය දැන් ගිහි පැවිදි ගොඩක් දෙනාට සමහර වෙලාවට පටලවා ගන්න තැනක් තමයි ඒක අපට ගරු කරන්නට ඕන අපට වඳින්නට ඕන සමහර වෙලාවට ඒක නීතියක් වගේ හාමුදුරු නමකට වඳින්න ඕන හාමුදුරු නමකට ගරු කරන්න ඕන ඒතර ගරු කරනවා හෝ නොකරනවා කියන එක ඒ තනත්තාගේ වැඩක් එහෙම ගරු නොකරනවා කියලා අපට එතනදී වෛර බැඳ ගන්න ගැටෙන්න පුළුවන් කමකුත් නැහැ ඉතින් අපි මිනිස්සුන්ට කියා දෙන්නේ එහෙම ගරු කරනවා නම් ඒක තමන්ට ලොකු යහපතක් නමුත් භික්ෂුවක් හැටියට මට පුළුවන්කමක් නැහැ මට වැඳිය යුතුමයි මට පූජා කළ යුතුමයි මට දන් දිය යුතුමයි කියලා කියන්නට මට පුළුවන්කමක් නැහැ මට දාන ටික ලැබෙන හැටියට මට වන්දනාව ලැබෙන හැටියට මගේ චරිතය ගොඩනගා ගැනීම මා සතුකාරය එනිසා මේ බුදුගුණ සිහි කරනකොට අපට හොඳම අවස්ථාවක් තමයි මම කොහොමද අරහන් බුදුගුණය තුලින්ම අපිට ඒක වර්ධනය කරගන්න පුළුවන් ඔබ වහන්සේ කිය තීපු ටිකේ තියෙන්නේ ඇහෙන් රූප දැකලා ඇලෙන්නේ නැති එක ගැටෙන්නේ නැති එක කණෙන් ශබ්ද අහලා ඇලෙන්නේ නැති එක ගැටෙන්නේ නැති එක අපි අපේ ජීවිතයට ප්‍රායෝගිකව බද්ධ කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම දැන් මහත්තයා අහපු ප්‍රශ්නෙත් ඒකනේ. ඒතර දැන් සාමාන්‍ය ලෝකයා එහෙන් රූප දැකලා ඒවත් එක ඇලිලා බැඳිලා ගැටිලා හැපිලා යනවා. එතකොට තමන්ගේ සිතුවිලි වලට වසඟ වෙලා ඒ ඔස්සේ යනවා. එතකොට ඒ යන රටාව නම් අපි තුලත් තියෙන්නේ අපි තුල යම් සුදුසුකමක් ගොඩ නැගෙන්නේ. පූජා සත්කාර ලබන්නට වන්දනාව ලබන්නට සුදුසුකමක් අපි තුල ගොඩ නැගෙන්නේ. සුදුසුකම ගොඩ නැගෙන්න නම් බුදුහාමුදුරුවෝ කොහොමද ඒ தත්ත්වය ඇති කරගත්තේ? මෙන්න මේ විදිහේ ඇහිං රූප දැකලා ඒවා නිමිති අනුනිමිති වශයෙන් අරගෙන ඒවත් එක්කලා ඇලිලා බැඳිලා ගැටිලා මනස විනාශ කරගන්න නැතුව පැවතුණු නිසායි උන්වහන්සේට රාග ද්වේෂ ආදී ප්‍රහාණය කරන්න පුළුවන් උනේ. උන්වහන්සේට මුලාව දුරු කරන්න පුළුවන් උනේ. එහෙමනම් මමත් අනුන්ගෙන් යමක් ලබන්නට සුදුස්සෙක් වෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කළොත් විතරයි. එහෙම නැතුව වෙනින් ක්‍රමයකට මට අනිත් අයගේ දේවල් ලබන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ කාරණේ හරියට හඳුනා ගන්න බැරි නිසා තමයි අද ගොඩක් දෙනා වෙනින් වක්‍ර ක්‍රමවලින් දේවල් ලබන්න උත්සාහ කරන්නේ. අනිත් අයත් සමග බොහොම සුහදශීලීත්වයක් ඇති කරගෙන ගිහියන්ගේ වැඩ කටයුතුට අනවශ්‍ය විදිහට මැදිහත් වෙලා එතකොට එතන තියෙන්නේ මහානකම නිසා යමක් ලැබීම කියන එක නෙමෙයි. හිතවත්කම නිසා ලැබීම. දැන් ගිහියත් එක්කලා අනවශ්‍ය විදිහට හිතවත්කම් නැති කරගෙන මේ ඒ අයගේ දුකේදී සැපේදී තමනුත් ඒවට සම්පූර්ණම මැදිහත් වෙලා ඒගොල්ලොත් එක්කලා අනවශ්‍ය විදිහට විහිළු තහළු කරගෙන එහෙම කරනකොට මේ හාමුදුරු අපේ යාළුවෙක් අපේ හිතවතේ. එතකොට ඒ තියෙන්නේ අර ගුණයට ගරු කිරීමවත් මහානකමට ගරු කිරීමවත් සදහසිතවත් නෙමෙයි. ඒ මනුස්සයා තුළ ඇති වෙන්නේ අපේ හිතවතෙක් අපේ යාළුවෙක් නිසා අපි උදව් කරන්න එතන භික්ෂුවටත් අනර්ථයක් ගිහියාටත් අනර්ථයක්. ඒක බුදුහාමුදුරුවෝ දකින්නේ සදහැවතුන්ගේ සද්ධා විනාශ කරනවා කියලා. ඉතින් ඒ බඳු ක්‍රම ගොඩනගා ගන්න වෙන්නේ මොකක් නිසාද? තමන්ගේ වැඩ කරගන්න අර හැබැයි සුදුසුකම් ගොඩනගා ගන්න නැති වෙනකොට නමුත් වැඩ ටික කරගන්නට ඕන වෙනවා. හැබැයි සුදුසුකම ගොඩනගා ගන්න ඊට පස්සේ අයථා ක්‍රම ඒ සඳහා භාවිතා කරන්න සිද්ධ වෙනවා. කාර්යාලයක උනත් මේ ස්වභාවය මෙහෙමමයි. සාමාන්‍ය සමාජ ජීවනත් එහෙමම. තමන් නායකත්වයේ ගන්න තමන් අනුන්ට මඟ පෙන්වන සුදුසුකම හදා ගන්නවා වෙනුවට සුදුසුකමක් මොකවන්න නැතුව අනිත් අය තමන්ට ගරු කරන්න ඕන. තමන්ට නායකත්වය දෙන්න ඕන. අධිපතිත්වය දෙන්න ඕන. එහෙම හිතනවා. එහෙම හිතුවෙන් පස්සේ ඒක නොලැබෙනකොට ගැටෙනවා. ඊට පස්සේ ඒකට මේ නොයෙකුත් මේ සුදුසුකිනන සුදුසටත් වෛර කරනවා. සුදුසටත් වෛර කරනවා. ඊට පස්සේ අපි එයා සමග යම් යම් මේ බහිම්බස් වීම ඇති කරගන්නවා. සමාජ විරෝධී ක්‍රියාවන්ට අපි එතෙන්දි පෙළඹෙනවා. ඊට පස්සේ නොයෙකුත් මේ ඔය මේ සමිත සමාගම් පිහිටුවාගෙන තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට කියලා එතනට දඟලනවා. ඉතින් ඇත්තටම මම හිතන්නේ දැන් මේ බොහොම දියුණුවයි කියන සමාජයේ මානව අයිතිවාසිකම් ගැන කතා කරනවානේ. අයිතිවාසිකම් ගැන කතා කරන්න ඉස්සෙල්ලා තමන්ට තියෙන එකට සුදුසුකම් ගැන තමන් හිතලා බලන්න ඕනේ. ඒ සුදුසුකම තමයි අපෙන් කෙරෙන්නට ඕන යුතුකම්, අපෙන් කෙරෙන්නට ඕන වගකීම් අපි හරියට කරනවද? ඒ ටික කරනවා නම් තමයි තමන් සුදුස්සෙක් වෙන්නේ. තමන් ඇත්තටම තමන් තුළ හැකියාව තියද අනිත් අයට මඟ පෙන්වන්නට. තමන් තුළ යම්කිසි ගුණයක් තමන් වර්ධනය කරගෙන තියනවාද? එහෙම තියනවා නම් අන්න ඒ තමන්ට ගරු කරන්න වදින්න පුදන්න සුදුසුයි. ඒ මොකවත්ම නැතුව
අනිත් අයගේ ගෞරවය ප්‍රසාදය බහුමානය ආධිපත්‍ය ප්‍රමුඛත්වය ප්‍රසිද්ධිය කීර්තිය යමෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒක තමන්ටත් විනාශයක් අනුන්ටත් විනාශයක්. ඒ නිසා ඇහින් රූප දැකලා බුදුහාමුදුරුවෝ ඒවා නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් නොගෙන තමන් සංවර කරගත්තා. ඒ සංවර භාවය නිසා උන්වහන්සේ ලෝකයේ සියලු දෙනාගේම වන්දනාවට සුදුසු වුණා. පූජාවට සුදුසු වුණා. ගෞරවයට සුදුසු වුණා. නොඑක් දේ ලබන්නට සුදුසු වුණා. උන්වහන්සේ අභිභවාගෙන කිසි කෙනෙකුට යන්නට බැරි වුණා. එහෙමනම් අන් අය අපි අභිභවාගෙන යනවායි කියලා හිතනවා නම් ඒ අයගේ කකුලෙන් අදින එක නෙමෙයි අපි කරන්න නැත්තේ. අභිභවාගෙන යන්න බැරි වෙන්න තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිමත් කරගන්න එකයි. ඒ නිසා අපිට ඇත්තටම මේ බුදුගුණ භාවනාව තුළ එහෙම ටිකක් විහිදිලා හිතලා බලනකොට පුළුල් විදිහට හිතලා බලනකොට අපේ ප්‍රායෝගික ජීවිතයට ගොඩාක් වැදගත් පණිවිඩ මේ තුලින් ගන්නට පුළුවන්. මම නම් හිතන්නේ නිතරම අපි භාවනාවක් කිරීමේ වැදගත්කම විය යුත්තේ අපේ මනසේ ඇති වෙන යම් යම් ගැටලු निराකරණය කරගන්න එක යම් සහයක් ලැබෙන්නටම ඕන. අපේ හැමතරනේ දැන් ඒ කාරණාව ගැන කියනකොට දැන් ඔබ වහන්සේ මුල් වැඩසටහනවලදී අපිට කියලා දුන්නා දවසේ අවසානයේ ගෙදර ගිහිල්ලා අපිට හිතන්න පුළුවන් වුණා නම් අද දවසේ තුල අපේ තුලින් වෙච්ච වැරදික මොකක්ද ඊට පස්සේ හොඳ මොකක්ද ඒවා අපි හදාගන්නේ කොහොමද කියලා. උද අපි කෙනෙක් එක්ක දවල් දවසේ ගැටුණා නම් අපේ ඒ පෙනෙහි කිරීමේදී හිතන්න පුළුවන් බුද්ධානුස්සති භාවනාවත් ඒකට ගලපගෙන මට හිතෙන විදිහට මම ගැටුණා අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ වගේ තැනදී ගැටුණ නෑනේ උන්වහන්සේගේ අරහන් ගුණයක කියලා අපිට බුද්ධානුස්සති භාවනාව ඒ කාරණේදී අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපට ආදර්ශයක් හැටියට නිරන්තරයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය බුදුරජාණන් වහන්සේගේ චරිතය අපි ඉදිරියෙන් තියාගෙන අපිට නිතර කටයුතු කරන්න පුළුවන් ඒක ආදර්ශය හැටියට තියාගෙන. එතකොට ඒ උන්වහන්සේ පෙන්නපු මගනේ මම මේ යන්නේ. මම තාම එතනටපත් වෙලා නැති බව ඇත්තයි. නමුත් මම ඒ ගමන් මගේ මේ යන්නේ. ඒ නිසා ඒ දිසාවට හැරිලා වුණ මම යන්න. ඒ පූර්වාදර්ශයේ හැටියට තියාගෙන වුණ මම කටයුතු කරන්න. එහෙමනම් මට මං කොච්චර දුරට මේ විදිහේ මම මාව පාලනය කරගන්න මම උත්සාහ කරනවද? එහෙම උත්සාහ කරනවා නම් මම ඒ ගමන් මග යන කෙනෙක් කියලා මට සතුටු වෙන්නට පුළුවන්. එහෙම යම් කිසි උත්සාහයක් මා තුල නැතිනම් මම තාම සෝදානම් නැහැ උන්වහන්සේ පෙන්නපු ගමන් මග යන්න. එහෙමනම් මම කොහොමද කියන්නේ බුදුහාමුදුරුවෝ මගේ ශාස්ත්‍රවරයා කියලා? බුදුහාමුදුරුවෝ මගේ ශාස්ත්‍රවරයා කියලා මම පිළිගත්තා නම් උන්වහන්සේ පෙන්නපු උන්වහන්සේගේ ආදර්ශයේ මත උන්වහන්සේ පෙන්නපු ගමන් මග යන්න පුළුවන් වෙනවා. එහෙම යන්න මට ඕනකමක් නැතිනම් මගේ සිතැඟි මත මගේ කෙලෙස් මත මට හිතන හැටියට නම් මං කටයුතු කරන්නේ මට අයිතියක් නැහැ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රවරයයි කියලා කියන්නට. අන්න එතනයි හැබෑ තෙරුවන් සරණ ගිහිල්ලාද නැද්ද කියන එක අපිට තීරණය කරන්නට වෙන්නේ. ඉතින් ඒ නිසා නිසි විදිහට යම් කෙනෙක් තෙරුවන් සරණ යනවා නම් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ තුල තියෙන මේ ගැඹුරු ගුණයන් පිළිබඳව ටිකක් පුළුල් විදිහට හිතන්න පතන්න පුරුදු වෙන්න ඕනේ. ඒවා සමාජමය වශයෙන් අපිට ජීවත් වෙනකොට හරියම වැදගත් වෙන කරුණු. ගිහි වුණත්, පැවිදි වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත් අපි කොයි කාටත් ඒවා වැදගත් වෙනවා. ඒ වගේ යම් කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන් නම් ටිකෙන් ටිකට තමන්ට ගුණයට පැමිණෙන්න පුළුවන්. අර ඒක කතා ප්‍රවෘත්තියක සඳහන් වෙනවා මහා මිත්ත කියන තෙරුන් වහන්සේ. උන්වහන්සේ එකලෙනක භාවනා කළා. උන්වහන්සේට එක මාතාවක් බොහෝම කරුණා මෛත්‍රියෙන් සලකනවා, දන් දෙනවා. දවසක් උන්වහන්සේ පිණුසිඟා යන්නට සූදානම් වෙනකොට ඇහෙනවා අර අම්මා දුවණියට උපදේශයක් දෙනවා. මොකද්ද? දුවේ මහා මිත්ත තෙරුන් වහන්සේ තව ටිකකින් පිණුසිඟා වඩීවි.